හරි. ඉතින් ඔන්න අදත් අපි DPKIDS නේද? නිහංසත් එක්ක අඳින්න හදන චිත්‍ර. ඉතින් නිහංස ආසයි කිව්ව ලව් බර්ඩ් කෙනෙක් අඳින්න නේද? කුරුල්ලෙක් අඳින්න ආසයි කුරුල්ලනේ. ඔව් කුරුල්ලෝ අඳින්න ආසයි. ඉතින් මේ පින්තූර දැකලා සමහර අය දැකලා ආසයි හිතිලා අඳින්න කියලා කියනවනේ. ඉතින් අපි පොරොන්දුවත් ඉෂ්ට කරන්නම් ලස්සනට අඳින්න හැටි කියලා දෙන්න. ඉතින් gedara tam unada අඳින්නේ ඔයා? මං කාරියන්. කාර අඳිනවා. බබාලන්. බබාලන් අඳින්න තව? හාව. හාව අඳිනවා. ඔයා වගේ හාවද? බල්ලෝ. සත්තු ඔක්කොම අඳිනවා නේද? ඉතින් මේ වගේ සුරතල් සත්තු අඳින එක ආදරය කරන එක හොඳයි. පුංචි කාලේ ඉඳලම ආදරය කරන්න අපි උගන්වන්න ඕන පරිසරයට සහ සත්තුන්ට සහ මනුස්සයන්ට. ඉතින් එහෙමනම් ඔන්න අපි අඳින්නයි හදන්නේ. දැන් අඳිමුද? හා හරි ඉක්මන් අඳින්න නේද? ඉක්මනින් අඳින්න ඕනේ නේද? පහක් දාන්න ඕනේ. බෑ එහෙම කියන්නේ. යස්! සන්න පහක් දාලා අපි අඳින්න හදන්නේ නේද? හරි. එහෙනම් ඔන්න ලව් බෝස්ට දෙන්නෙක් අපි අඳින්න හදන්නේ නේද? හරි මම ඔන්න අඳින හැටි එනම් අඳින්න ඕන ඔයා අඳින විදිහටම. ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ පොඩි ඉරක් කොත් මොන වගේ උලක් වගේ එකක් ඇඳගන්න වියකෝ වගේ පෙතරහ වල වගේ. හරිද? ඔන්න ඉරක් ඇඳගන්න ඉස්සෙල්ලා හරි. ඔන්න යකුරක් ඇඳ. ඊට පස්සේ අපිට පුළුවන් යාගේ මෙහෙම කියලා මෙතන ඉඳලා මෙන්න මෙහිම කරලා යාගේ දෙල්ල අඳින්න. බලන්න පුළුවන්ද කියලා? ලොකුවට 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 පල්ලෙහාටම. හරි. ඇඳ නේද? හරි ඔන්න ඉඳගත්තා. ඊට පස්සේ යාගේ තීරුනේද හොටේ? මෙන්න මෙතන ඉඳලා අපි යාගේ ලස්සනට හොටේ මෙහෙට ඇඳගම් කොක්කක් වගේ නේද? හරි. හරි. ඊට පස්සේ මෙතනින් තව කොක්කක් මෙහෙට ඔන්නුම ඇඳගන්න. ඊට පස්සේ මෙතනින් මෙහෙට ඇඳගත්තා. හරි නේද? ලව් බර්ඩ්ස් එතනින් ඒ ඇඳගෙන අපි දැන් ඊට පස්සේ යාගේ දෙල්ල ටිකක් කොහොම ඉඳගත්තා. මෙතනින් මෙහෙම මෙහාට වෙනකන් ඇඳගත්තා නේද? හරි. ඊට පස්සේ අපි මෙතනින් අඳිනවා ටිකක් මෙන්න මේ වගේ ආයි එකක්. බලන්න මෙතනින් අන්නේ හරි විතර. හරි. දැන් ඔන්න අපි යාගේත් අර වගේ ඔළුව මෙහෙම කරලා මෙහෙම කරලා මේට අඳින්න. දෙන්නෙක් නේ අඳින්නේ. හරි. මෙහෙමයි. ඊට පස්සේ මෙතන ඉඳලා අපි මෙහෙම කොක්කක් එකෙත් අඳින්න. නේද? ඉඳලා අපිට පුළුවන්. ඉඳලා අපිට පුළුවන් මෙතන ඉඳලා ආයි යාගේ මෙහෙම එකක් අඳින්න. ඊට පස්සේ මෙතන මෙහෙම අඳින්න. නේද? ඔන්න ලව් බර්ඩ්ස් කේ අනිත් ලව් බර්ඩ්ස් අපි ඇඳා නේද? හරි. ඊට පස්සේ යාවත් අපි මෙහෙම කරලා කොහොම රේඛාවක් අඳින්න. හරි. රයිට්. මෙතන මෙහෙම තියෙන නිසා අපිට පුළුවන් මෙයාගේ ඇඟේ කොහොම හැඩයක් මෙතන අඳින්න. නේද? හරි. දැන් ලඟ වෙලා ඉන්නේ. ඒ නිසා මෙතන මෙහෙම මෙතන ඉතුරු කොට පේන්නේ ඇඟේ මේ කොටස විතරයි නේද? හරි. මේ විතර මේ කොටස විතරයි වන්න පේන්නේ. දැන් අපි මෙතන ඉඳලා අපි යාට පුළුවන් මෙන්න මෙහෙම හැඩයක් මෙතනත් මෙහෙම හැඩයක් අඳින්න. හරිද? මායට තනින් පල්ලයට. තා පල්ලයට මෙන්න මෙතන මෙහෙට. හරි. 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 ඇඳලා දැන් අපිට පුළුවන් යා කකුල් දෙක අඳින්න. හරි. එහෙමයි. හරි. මෙහෙම. ඊට පස්සේ යා කකුල් දෙක අඳිමුද? හා. හා. ඊට පස්සේ මෙතනින් මෙහෙම රේඛාවක් නේද? අලං ඉන්නව නේද යා කකුල? ඔව්. ඔව් මෙතනින් මෙහෙම. ඔව් මේක. මෙතනොත්. ඔව් මේක. මෙන්න දෙකක් අඳින්නේ. හරි. යස්. කකුල අඳින්නේ ඈ. එයා කංගලි අඳින්නේ මෙහෙම. ඇඟලි. හරිද? ඊට පස්සේ මෙතනින් එයා අපි ලී යක් මෙහෙම අඳින මෙතන. නේද? වාඩි වෙලින් මේ වගේ. නෑ ඉච්ච ලී එක. නේද? මෙහෙම ලීයක්. නේද? මේ වගේ අතු තියෙනවා නේද? හරි
හරි. ඊට පස්සේ මෙතනින් අපි යාගේ වල්ගේ තියෙන වෙන පල්ලෙහා. ඔව්. එයා පැත්තේ නේ තින්නේ. ඒ වල්ගේ අපි පොඩියට මෙහෙම ඇඳ ගන්නවා. යාගේ වල්ගෙත් අපි මේ විදිහට පොඩියට මෙහෙම ඇඳ ගන්න නේද? හරි. ඊට පස්සේ යාගේ මේ පියාපත් දෙක තියෙනවනේ මෙතන. ඔව්. මේ පියාපත් දෙකත් අපිට මෙහෙම පොඩියට ඇඳ ගන්න පුළුවන්. මේ පැත්තේ පියාපතක් තියෙනවා මෙතන ඇඳ ගන්න පුළුවන්. යාගෙත් තියෙන එකක් නේද? අපිට වඩා හොඳට පාට කරන දැන් පුංචි අය නේද පෙන්නන්න ලස්සනට පාට කරන හරි හරි දැන් බලන්නකෝ පෙන්නමුද ලස්සනද කියලා බලන්න ලස්සනද කියලා අපේ දුව ඇඳපු එක හරිම ලස්සනයි නේද ඉතින් මේ වගේ ලස්සනට පාට කරන්න ගිරව් නේද ගිරව් නෙවෙයි ලව් බර්ඩ්ස් නේද ඉතින් ඔන්න ආසයි කිව්ව ලව් බර්ඩ්ස් ඇඳ නේ ඕ හරි තියන්න දැන් අපි මේ වගේ ලස්සනට අඳින්න තමයි අපි පොඩි අයට DPKIDS channel. Bye, Kim. Bye. Bye.